वेदमावदाल अति पूजनीय वंदनीय स्वामीन महान्सेलागें अवसराई इवगे मतमाई गरुकटुयतु अनिकुत पूजिक पूजक उतुमानांगें अवसराई इवगे मोन्नागर डिस्ट्रिक्ट मेवर अपे प्रतापवत खंडायम नायक जयवर्धन सहोदरे प्रमुख पार्लिमेंतु मेतिवर्ण अपेक्षक सहोदर वरुणी इवगेम इदिरिपेलासुंगेन इन्न मोन्नागर डिस्ट्रिक्ट विधायक सभाव नियोजने करन मगे आदरणीय सहोदर वरुणी सहोदरियनी इवगेम तमाई इदिरिपेलासुंगेन इन्न मगे आदरणीय सहोदर सहोदरियांगें अवसराई मगे आदरणीय अम्मे ताते मगे आदरणीय सहोदर सहोदरिनी आदरणीय दुवे पुते අපි මොනරාගල දිස්ත්‍රික්කයේ මේ සමස්ත ජනතාව එහෙම නැත්නම් මේ රටේ පුරවැසියෝ මේ රටේ දේශපාලන ඉතිහාසය ඓතිහාසික විදිහට ඉතිහාසගත කරපු මිනිස්සු අති දෙවන්ත ජයග්‍රහණයක් අපි අද වෙනකොට මේ දේශපාලනය තුල අත්පත් කරගෙන තියෙනවා ඒ වගේම තමයි ලෝක දේශපාලනය තුල මේ ඉතිහාස රන් අකුරින් අපේ රටේ දේශපාලන ඉතිහාසය ගත කරමින් අපි අති දෙවන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත්තා මගේ ආදරණීය අම්මේ තාත්තේ මොකද මේ ජයග්‍රහණය අපි වගේම දුක් විඳින අපේ දුක හොඳින්ම හඳුනන ඒ වගේම තමයි මේ රටේ මිනිස්සුන්ගේ හදවත ගැහෙන රාවය දැනෙන ආදරණීය නායකයෙක් මේ රටේ ජනාධිපති කරගන්න පුළුවන්කම ලැබුණ මගේ ආදරණීය අම්මේ තාත්තේ විශේෂයෙන්ම මෙන්න මේ ලැබපු ජයග්‍රහණය ඇතුලේ මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන මේ රටේ ජීවත් වෙන ආදරණීය කාන්තාව තමන්ගේ යුතුයකම වගකීම හරියටම ඉටු කරපු පුරවැසිය හැටියට මම දකිනවා හේතුව තමයි මේ රටේ ජනගහණයෙන් ඒ වගේම තමයි මේ රටේ ඡන්දයිතියෙන් 152ක් කාන්තාව වෙනකොට මගේ ආදරණීය සහෝදර සහෝදරිනී මේ ජයග්‍රහණය ඇතුලේ අති දෙවන්ත කාර්යභාරයක් ඔබයි මමයි ඉටු කරා මේ වෙනකොට දිස්ත්‍රික 22ක කාන්තා සමුළු පවත්වමින් ඒ වගේම තමයි ලංකාවේ විතරක් නෙවෙයි දකුණු ආසියාවෙම දේශපාලනිකව කාන්තාව සංවිධානය කරන්න පුළුවන් උණු එකම දේශපාලන බල කඳවුර ජාතික ජන බලවේගයේ බවට පත් කරමින් මගේ ආදරණීය සහෝදර සහෝදරිනී අපි මේ ඉතිහාසයේ රන් අකුරින් ලිව්වා හැබැයි ඔබටයි මටයි ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ ජීවත් වෙන අහිංසක දියණියට නැගණියට සහෝදරියට බිරිඳට අම්මට අපි මේ කාටවත් මේ රට ඇතුලේ රැකවරණයක් නිදහසක් ගෞරවයක් සහිතව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම මගේ ආදරණීය සහෝදර සහෝදරිනී මොනරාගල දිස්ත්‍රික්කයේ ගත්තොත් ළමා අපයෝජන වැඩිම දිස්ත්‍රික්කය ඒ වගේම තමයි 2023 අවුරුද්ද දිහා හැරිලා බැලුවොත් ස්ත්‍රී අපයෝජන 1502යි ස්ත්‍රී දූෂණ 1167යි ඒ වගේම තමයි ළමා ගැබිනියෝ ඉන්නවා 167 දෙනෙක් මගේ ආදරණීය සහෝදර සහෝදරිනී එහෙනම් කෝ අපිට බිහි වුණු ආරක්ෂා සහිත ගෞරවය සහිත රටක් අපිට ඉතුරු වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා හෙට දවසේ මේ ඉතිහාසය නිවැරදි කරන්න නම් අපි ගැහෙනු එක මිටකට එකතු වෙලා මේ ලැබපු ජයග්‍රහණය ඇතුලේ අපිට ගෞරවාන්විත රටක් නිර්මාණය කරගන්න විශේෂයෙන්ම අපිට වගකීමක් තියෙනවා ඒ වගේම තමයි මගේ ආදරණීය සහෝදර සහෝදරිනී මේ දිස්ත්‍රික්කය ඇතුලේ ගත්තත් මේ රට ඇතුලේ ගත්තත් අපේ ආදරණීය දරුපැට්ටුන්ට ජීවිතයක් හදන්න අපිට ජීවිතයක් හදන්න මේ රටේ කාන්තාව නොවිදිනා දුක් විඳිනවා කර්මාන්ත ශාලාවල ගාමන්ටල කම්හල්වල ඒ වගේම තමයි රැකියාවේ වෘත්තියේ ගොවිබිමේ වැඩබිමේ මේ හැමතැනම මගේ ආදරණීය සහෝදරිනී අපි අපේ පැට්ටුන්ට ජීවිත හොයන්න වෙහසෙන මහසෙන මිනිස්සු හැබැයි අපිට අද ජීවිතයක් ඉතුරු වෙලා තියෙනවාද අපි කොයිතරම් දුක් විඳින්දත් විශේෂයෙන්ම මගේ ආදරණීය සහෝදරියනේ මේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් ඒක ඇතුලේ මගේ ආදරණීය සහෝදරියෝ අනේක වාරයක් දුක් විඳිනකොට විශේෂයෙන්ම මට මතක් වෙනවා සෙවනගල පැත්තේ ඒ වගේම තමයි පැල්වැත්ත පැත්තේ ඒ වගේම තමයි ඇතිමලේ උක්කර්මාන්තවල මොනතරම් අපේ සහෝදරිය දුක් විඳිනවද කියලා ගැහැණිය මලක්සේ වුණාට ඇගේ ජීවිත කිසි දවසක මලක් වෙලා නැහැ මේ රට තුල මගේ ආදරණීය අම්මේ තාත්තේ මම මෙහෙම කියනවා අන්නේ ඒ බව පොළොන් විසදල උලුප්පාගත් උක්යායපා ගැටෙනවා කටුක කටුසර කකුල් පළමෙන් රුහිර බුඳි බුඳු වැටෙනවා ඒත් අපි උක් කපනවා මොකද ඒකෙන් කිව්වේ දරුණු පොළොංගු විස ගෝර ෂාර්පයෝ උක් වතු වල ඉන්නවා හැබැයි අපි අපේ පැට්ටුන්ට ජීවිතේ හොයන්න අපේ දැවෙන වේදනාවල් ඊට වඩා ඉහළයි අපේ දරු පැට්ටුන්ට ජීවිත හොයන්න අපි රුහිරු බින්ද බින්දු හලහල උක්වත්තේ උක්කපන කාන්තාව මගේ ආදරණීය සහෝදර සහෝදරිනී අපිට අපේ පැට්ටු වෙනුවෙන් රටක් හදන්න හෙටක් හදන්න යුතුයකමක් වගකීමක් තියෙනවා අනේ යුතුයකම වගකීම තමයි මේ වෙනකොට අපි ඉටු කරමින් ඉන්නේ කොයිතරම් ඛේදනීයද මේ රටේ කාන්තාවගේ ජීවිතය මොනතරම් ජීවත් වෙන්න බෙර දරුවක්
ගියවර මැතිවරණයේදී ජනාධිපති මැතිවරණයේදී මගේ අත්දැකීමක් මම ඔබත් එක්ක එකතු කරන්න කැමති මොනරාගල ප්‍රදේශයේ ජන හමු කීපයක් ආමන්ත්‍රණය කරලා මම යන අවසාන ජන රැලියට ඒ යනකොට මගේ ආදරණීය සහෝදරියනි තාත්තා මියදුන ගෙදරක අම්මා කුලී වැඩ කරලා දරුපැටු ටික ජීවත් කරන්නේ අම්මා කුලී වැඩට ගිහිල්ලා එදා ඉතාම හොඳින් ඉගෙන ගන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ආදරණීය දියණිය අපි අම්මා විඳින දුක දරා ගන්න බැරුව මගේ ආදරණීය සහෝදර සහෝදරිනි වස පානය කරලා ඇඳේම සියදිවි හානි කරගෙන එතකොට මොකද්ද මේ රට ඔබට මට ඔබේ දරුවට නිර්මාණය වෙච්ච රටක් තියනවද මගේ ආදරණීය සහෝදර සහෝදරිනි අපි එක් ජයග්‍රහණයක් අත්පත් කරගත්ත මිනිස්සු අනේ ජයග්‍රහණය ඇතුලේ අපේ අපේ ජීවිතවලට ඒ ජයග්‍රහණේ ප්‍රතිඵලය කරගන්න මේ රටේ කාන්තාවට මේ දිස්ත්‍රික්කයේ ඔබටයි මටයි වගකීමක් තියෙනවා අනේ ඒ වෙනුවෙන් අපේ යුතුයකම වගකීම ඉටු කරමින් අපේ දෑතින් අපේ දරුපැත්ත රටක් හදමින් හෙටක් හදමින් නොවැම්බර් 14 වෙනිදා මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිනි මේ ඉතිහාසය වෙනස් කරමින් දුප්පත්ම දිස්ත්‍රික්කයේ වෙලා ඉතිහාසගත වෙච්ච අපි ඒ ඉතිහාසය වෙනස් කරමින් අපේ අපේ දරුපැත්තුන්ට රටක් හදමු හෙටක් හදමු ඒ ගෞරවණීය ආරාධනය මං කරමින් නිහඬ වෙනවා ඔබට ජය වේවා මාතෘභූමියට විජය වේවා